සුබෝදෑසනක් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින අපගේ දූල පුතාලගේ දැනුම වර්ධනය කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය මගින් ගෙනෙනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහනේ ආර්ථික විද්‍යාව සඳහා වූ තවත් එක් වැඩසටහනක් සමගයි ඔබ මේ එක්ව සිටින්නේ සුපුරුදු පරිදි මේ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරන අතර එහිම බැංකු විදුපිය සමගින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබනවා. අද දින අප මාතෘකාව වනුයේ ආර්ථික විද්‍යාවේ ඉතා වැදගත් මාතෘකාවක් වන ආර්ථික වර්ධනය සහ සංවර්ධනයයි. මේ සඳහා අපේ දූල පුතාලව දැනුවත් කිරීමට අද දින අපහා එක්ව සිටිනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ ආචාර්ය යශෝදා සේනාධීර මහත්මිය. එතුමියව ඉතාමත් ගෞරවයෙන් පිළිගන්න අතර අද දින සාකච්ඡාවට ප්‍රවේශයක් වශයෙන් මා මුලින්ම එතුමියගෙන් දැනගන්න කැමති 2018 වසරේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් ලෙස ඉදිරිපත් කර තිබුණු ආර්ථික වෘද්ධිය නිර්වචනය කොට ආර්ථික වෘද්ධියේ ඉතා වැදගත් මූලාශ්‍ර පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ඕහන්සි ආර්ථික වෘද්ධිය එහෙමත් නැත්නම් ආර්ථික වර්ධනය කියලා කියන්නේ රටක දියුණුව පිළිබඳව කතා කිරීමේදී ඉතාමත්ම වැදගත් වන සංකල්පයක්. මෙහිදී දිගු කාලීනව මූර්ත දළදේශීය නිෂ්පාදනයේ අඛණ්ඩව වැඩිවීම ආර්ථික වෘද්ධිය විදිහට අපි හඳුන්වනවා. මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ තාවකාලික වැඩිවීම අපි ආර්ථික වෘද්ධිය විදිහට සලකන්නේ නැහැ. එවැනි තාවකාලික වැඩිවීම සිදු වෙන්නේ ව්‍යාපාර චක්‍රය හේතු කරගෙන. ඒ නිසා මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩව දිගු කාලීනව වැඩි වෙනවා නම් අපි ඒට ආර්ථික වර්ධනය කියලා හඳුන්වනවා. මෙහිදී රටේ නිෂ්පාදන හැකියාව ප්‍රසාරණය වීමක් සිදු වෙනවා. ඒ නිසා අපිට ආර්ථික වෘද්ධිය සඳහා තවත් නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තමයි විභව දළදේශීය නිෂ්පාදිතයේ එහෙමත් නැත්නම් විභව දළ ජාතික ආදායමේ හටගන්නා අඛණ්ඩ වැඩිවීම විදිහට. ඒ වගේම අපිට ආර්ථික වෘද්ධිය මැනීම සඳහා මිනුම් දඩු දෙකක් භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ එහෙමත් නැත්නම් මූර්ත දළ ජාතික ආදායම. අනෙක් මිනුම් දඬුව තමයි ප්‍රතිශීෂ මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ එහෙමත් නැත්නම් ප්‍රතිශීෂ මූර්ත දළ ජාතික ආදායම. හන්සි ඔබ විමසුවා ආර්ථික වෘද්ධිය සඳහා බලපාන ප්‍රධාන මූලාශ්‍ර මොනවාද කියලා. ප්‍රධානම මූලාශ්‍රයක් විදිහට අපිට සලකන්න පුළුවන් ප්‍රාග්ධනීය රැස්කිරීම එහෙමත් නැත්නම් සම්පත් සම්භාරයේ වැඩිවීම. මෙහිදී භෞතික මානව ස්වභාවික හා සමාජ ප්‍රාග්ධනීය වැඩිවීම ආර්ථික වෘද්ධිය සඳහා බලපානවා. විශේෂයෙන්ම ශ්‍රමිකයන් උපකරණ හා මෙවලම් භාවිතා කරනවා නම් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාවේ වැඩි වෙනවා. ඒ වගේම රටක ශ්‍රම බලකාය පුළුල් වීම මගින් රටේ මානව සම්පත් වර්ධනය වෙනවා නම් ඒ තුලිනුත් ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. අපි සමාජ ප්‍රාග්ධනීය විදිහට සලකන්නේ විවිධ ජන කොටස් අතර සහයෝගී ඇතිවන අන්දමේ සම්මතයන්, අගයන් හා අන්තර්පුද්ගල සම්බන්ධතා පැවතීම නිසා මතුවන ශක්තිය. මීට අමතරව පවතින නිෂ්පාදන සාධකවල ඵලදායීතාවයේ වර්ධනය වීමත් ආර්ථික වර්ධනයට වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අධ්‍යාපනයේ පුහුණුව වැනි පුහුණුව අධ්‍යක්ීම් ආදිය තුලින් ශ්‍රම ඵලදායීතාවයේ වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවයේ වැඩි කර ගැනීමට තාක්ෂණික දියුණුව, නව්‍යතාවන් බිහිවීම, පර්යේෂණ හා සංවර්ධනය සඳහා කෙරෙන ආයෝජන වැඩිවීම වගේම කළමනාකරණයේ දියුණු වීමත් වැදගත් වෙනවා. ඒ වගේම සාර්වාත්‍රික ස්ථායීතාවයක් පවත්වා ගැනීමත් ආර්ථික වෘද්ධියට ඉතා වැදගත්. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථිකයේ අභ්‍යන්තර කටයුතු වගේම බාහිර කටයුතු වල විශාල විචලනයන් සිදු නොවි යම් ස්ථාවර බවක් පැවතීම. උදාහරණයක් විදිහට උද්ධමනය පාලනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ඉහළ ඉතුරුම් වගේම රටේ ණය බර දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීම සාර්වාත්‍රික ස්ථායීතාවයක් ඇති කරගන්නට හේතු වෙනවා. මෙහිදී මෙවැනි ස්ථායීතාවයක් තියෙනවා නම් ආයෝජකයන් වැඩිපුර ආයෝජන කිරීම සඳහා පෙළඹෙනවා. ඒ තුලින් ආර්ථික වර්ධනය වැඩි වෙනවා. ඒ වගේම ව්‍යවසායකත්ව වර්ධනයත් ඉතාමත්ම වැදගත් ආර්ථික වර්ධනයට රැකී අවස්ථාවන් බිහි කිරීමටත් නව්‍යතාවන් හා තාක්ෂණීය දියුණු වීම සඳහාත් ව්‍යවසායකත්ව වර්ධනය වැදගත්. විශේෂයෙන්ම රටවල් අතර වර්ධනීය වෙනස්කම් පැහැදිලි කිරීම සඳහා ප්‍රධානම සාධකයක් වන්නේ ව්‍යවසායකත්ව වර්ධනය. ඒ වගේම යහපාලනයත් ආර්ථික වර්ධනය සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. රජයේ මෙන්ම අනිකුත් ආයතනවලත් යහපත් ආර්ථික ප්‍රතිපත්ති පැවතීම
ඒ වගේම ආයතනවල වගවීම සහ පාරදෘශ්‍යභාවයේ වැඩිවීම මගින් යහපාලනය ඇති කරන්න පුළුවන්. එවැනි යහපාලනයක් තියෙනකොට ව්‍යාපාරික ප්‍රජාවට කර්මාන්ත සිදු කර්මාන්තංශයට ආයෝජන කිරීමට වැඩි පෙළඹවීමක් ඇති වෙනවා. ඒ වගේම දේශපාලන හා සමාජ ස්ථාවරභාවයක් ඇතිවීමත් ආර්ථික වර්ධනයට ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ රජයන් මාරු වෙන අවස්ථාවලදී ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් වීමක් සිදු වෙනවා නම් ආයෝජකයන් ආයෝජනය කිරීම සඳහා අධෛර්යමත් භාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රතිපත්තිවල ස්ථාවරභාවයක් පැවතිය යුතුයි. ඊළඟට අපි බැලුවොත් යටිතල පහසුකම්වල පුළුල් ව්‍යාප්තියත් මෙහිදී ඉතාමත්ම වැදගත්. ආර්ථික ඒ කියන්නේ මහා මාර්ග වරාය ගුවන්තොටුපළ වැනි ආර්ථික යටිතල පහසුකම් වලත් අධ්‍යාපනීය සෞඛ්‍ය වැනි සමාජ යටිතල පහසුකම් වලත් ආයෝජනය කිරීම ඒ තුලින් යටිතල පහසුකම් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම රටේ ආර්ථික වර්ධනයට හේතු වෙනවා. ඔව් යශෝදා, ඔබ දැන් පැහැදිලි කළා ආර්ථික වෘද්ධිය පිළිබඳව. ඒ වගේම තවත් වැදගත් සංකල්පයක් තමයි ආර්ථික වෘද්ධි අනුපාතිකය. 2012 වසරේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් ලෙස ඉදිරිපත් කර තිබුණා ආර්ථික වෘද්ධිය හා ආර්ථික වෘද්ධි අනුපාතිකය පිළිබඳව. ඇත්තටම මෙම සංකල්ප දෙක අතර පවතින වෙනස කුමක්ද? ඒ වගේම ලංකාවේ පසුගිය කාලයේ ආර්ථික වර්ධනය පිළිබඳවද කෙටි හැඳින්වීමක් කළොත්? ඔව් හන්සි, ආර්ථික වෘද්ධියෙන් අපි කියන්නේ ආර්ථිකයේ විභව නිමැවුම. එහෙම නැත්නම් නිෂ්පාදන ධාරිතාවේ ප්‍රසාරණය වීම. නමුත් ආර්ථික වෘද්ධි අනුපාතිකයේ මගින් අපි මනිනු ලබන්නේ කාල පරිච්ඡේද දෙකක් අතර රටක මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ ඇතිවන ප්‍රතිශතාත්මක වර්ධනය. මේ නිසා ආර්ථික වෘද්ධි අනුපාතිකයෙන් අපි මනිනු ලබන්නේ නිමවුමේ හටගත් සැබෑ වෙනස් වීම. නමුත් ආර්ථික වෘද්ධියෙන් මනින්නේ ආර්ථිකයේ විභව නිෂ්පාදන ධාරිතාවේ ප්‍රසාරණය. මීළඟට අපි බැලුවොත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කොහොමද සිදු වුණේ කියලා. යුද්ධයෙන් පසුව 2012 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාවේ මූර්ත දළදේශීය නිෂ්පාදිතයෙහි වර්ධනය සෑහෙන ඉහළාගයක පැවතුණා. නමුත් 2013 පසුව මෙම වර්ධන වේගයේ තරමක් අඩාල වී තිබෙනවා. 2017 වසරේදී මූර්ත දළදේශීය නිෂ්පාදිතයෙහි වර්ධනය 3.4% පමණයි. 2018 වසරේදී මෙය 3.2% වුණා. ඒ වගේම අපි ආර්ථික වෘද්ධි අනුපාතිකය ගණනය කරනකොට අපි භාවිතා කරන්නේ මූර්ත දළදේශීය නිෂ්පාදිතය, එහෙමත් නැත්නම් මූර්ත දළජාතික ආදායම. ඔබට පේනවා මේ පළවෙනි වගුවේ අපි ආර්ථික වෘද්ධි අනුපාතිකය ගණනය කරලා තියෙන්නේ 2010 ස්ථාවර මිල ගණන් අනුව. ඒ අනුව ආර්ථික වෘද්ධි අනුපාතිකය 2017 වසරේදී 3.4% වුණා. නමුත් අපි වෙළඳපළ මිල අනුව ඇස්තමේන්තු කෙරෙන නාමික දළදේශීය නිෂ්පාදිතය හෝ නාමික දළජාතික ආදායම යොදාගෙන ආර්ථික වෘද්ධි අනුපාතිකය ගණනය කරන්නේ නැහැ. ඔබට දෙවෙනි වගුවෙන් පෙළෙනවා ඒ නාමික දළදේශීය නිෂ්පාදිතය අනුව වර්ධනය 11.9% වැනි වැඩි අගයක්. නමුත් මේ විදිහට වර්ධනය වැඩි අගයක් එයින් පෙන්නුම් කරන්නේ නාමික දළදේශීය නිෂ්පාදිතයට උද්දමනයේ බලපෑමත් එකතු වී තිබෙන නිසා. නමුත් අපි ආර්ථික වෘද්ධියෙන් මනිනු ලබන්නේ රටේ නිමවුමේ තියෙන සැබෑ වෙනස්වීම. ඒ නිසා තමයි අපි ආර්ථික වෘද්ධි අනුපාතිකය ගණනය කරනකොට හැම විටම ස්ථාවර මිල ගණන් අනුව ඇස්තමේන්තු කරන නාමික දළදේශීය නිෂ්පාදිතය, එහෙමත් නැත්නම් නාමික දළජාතික ආදායම යොදාගනු ලබන්නේ. මීළඟට අපි බැලුවොත් 2017 වසරේදී ආර්ථික වර්ධනය කොහොමද සිදු වුණේ කියලා. මෙහිදී අපිට 2018 වසරේ ආර්ථික වර්ධන වේග පිළිබඳ දත්ත අපි සතුව තියෙනවා. නමුත් මේ වැඩසටහන සිදු කරනු ලබන්නේ මේ වසරේ උසස් පෙළට මුහුණ දීමට බලාපොරොත්තු වෙමින් සිටින දූපුතුන් අරමුණු කරගෙන. ඒ නිසා ඔවුන්ට වඩා වැදගත් වෙන්නේ 2017 වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත. ඒ පිළිබඳව මම වැඩිදුරටත් කතා කරන්න. අපි බැලුවොත් සේවා අංශය පිළිබඳව සේවා ආංශයේ දළදේශීය නිෂ්පාදිතයට දක්වන ලද දායකත්වය 56.8% වුණා. ඒ වගේම 2017 වසරේදී සේවා ආංශයේ 3.6% වර්ධනය වීමක් සිදු වුණා. ඊට මෙහිදී මූල සේවා කටයුතු, ඒ වගේම නිවාස අයිති හා දේපළ වෙළඳාම, ප්‍රවාහන කටයුතු, තොග හා සීලර වෙළඳාම වගේම වෙනත් පුද්ගලික සේවාවන් වර්ධනය වීමක් දකින්නට ලැබුණා. නමුත් රාජ්‍ය පරිපාලනය හා ජාතික ආරක්ෂාව යන අංශයේ යම් ඍණ වර්ධනයක් තමයි 2017 වසරේදී දකින්නට ලැබුණේ.
ඊළඟට අපි කර්මාන්තංශය පිළිබඳව සලකා බැලුවොත් කර්මාන්තංශයේ ධනාත්මක වර්ධනයක් 2017 වසරේ සිදු වුණා වර්ධනය 104.1ක් ඒ වගේම කර්මාන්තංශයේ දලදේශීය නිෂ්පාදිතය සඳහා දක්වන දායකත්වයේ 126.7ක් වුණා මෙහිදී පතල් කැණීම් කටයුතු ඉදිකිරීම් රෙදිපිලි නිමියඳුම් නිෂ්පාදනය ඒ වගේම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය රසායන ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදනය වගේම විදුලිය ගෑස් වාෂ්ප හා වායු සමීකරණ සැපයීම කියන අංශවල වර්ධනයක් ඇති වුණා නමුත් ආහාර බීම හා දුම්කල නිෂ්පාදනයේ කියන අංශයේ සුළු ඍණ වර්ධනයක් තමයි ඇති වුණේ මීළඟට අපි කෘෂිකර්මාන්තංශය දිහා බැලුවොත් කෘෂිකාර්මික අංශයේ දලදේශීය නිෂ්පාදිතයට දක්වපු දායකත්වය 6.9ක් පමණයි ඒ වගේම කෘෂිකර්මාන්තංශයේ ඍණ වර්ධනයක් තමයි අපිට 2017 වසරේදී දකින්නට ලැබුණේ විශේෂයෙන්ම එළවලු වගාව වී වගාව තෙල් සහිත පළ වර්ග ඒ කියන්නේ පොල් වගාව ඒ වගේම දීවර කර්මාන්තයේ ඍණ වර්ධනයක් දක්ිනට ලැබුණා නමුත් රබ තේ පළතුරු කුළුබඩු වැනි අංශවල යම් වර්ධනයක් 2017 වසරේදී දක්ිනට ලැබුණා ඔව් යශෝදා ඒ වගේම 2011 වසරේදී ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මගින් විමසීමක් කර තිබුණා සාර්ව සහභාගීත්ව ආර්ථික වෘද්ධිය කියන්නේ කුමක්ද කියලා ඒ පිළිබඳවත් අපේ දූල පුතාලව දැනුවත් කිරීමක් කළොත් ඕහන්සි සාර්ව සහභාගීත්ව ආර්ථික වෘද්ධියක් කියලා හඳුන්වන්නේ ආර්ථිකයේ සෑම අංශයකම පැතිරුණු ඉහළ තිරසාර වර්ධනයක් අත්කර ගැනීම. මේ නිසා ආර්ථික සංවර්ධන ක්‍රියාවලියෙන් සාමාන්‍යයෙන් ඈත්ව සිටින සමාජ කොටස් වලටත් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට එකතු වීමට ඉඩ සැලසෙනවා. උදාහරණයක් විදිහට ආර්ථික කටයුතු බහුලව සිදුවන නාගරික ප්‍රදේශවලින් බැහැරව සිටින ග්‍රාමීය ජනතාව, ඒ වගේම ශාරීරික මානසික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයන් වගේම දරිද්‍රතාවය නිසාම ආර්ථික කටයුතු වලට සාර්ථකව නියැලීමට ඉඩ ප්‍රස්ථාන ඇති ජන කොටස් වලටත් සංවර්ධන ක්‍රියාවලියට සහභාගී වෙන්න ඉඩ ලැබෙනවා. මෙහිදී සමාජයේ සෑම පුරවැසියෙකුටම ආර්ථික වර්ධනයට දායක වීමට හා එමගින් ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව සැලසෙනවා. මෙහිදී අපි ආදායම් ප්‍රතිව්‍යාප්තියක් පමණක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයන්ට ආර්ථික කටයුතු වලට දායක වීමට ඇති හැකියාව වැඩි දියුණු වීම සහ රැකියා අවස්ථා ජනනය කිරීම සඳහා සුදුසු ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමත් මෙම සංකල්පයෙන් අදහස් වෙනවා. මීළඟට යශෝද අපි දැනගන්න කැමති මෙම මාතෘකාව යටතේ හමුවන තවත් එක් සංකල්පයක් වන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පිළිබඳව. 2016 ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න සහ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳින විට උපකල්පනය කරනු ලබන්නේ කුමක්ද යන්න පිළිබඳව විමසීමක් කර තිබුණා. අපි දන්නවා විවිධ පුද්ගලයන් සිය එදිනෙදා ජීවිතයේදී වර්තමානයේ හා අනාගතයේ පරිභෝජනයේ අතර විවිධ තේරීම් කරනු ලබන බව. වර්තමාන පරිභෝජනයේ කපා හැරීමට කැමැත්තක් දක්වන රටවල ආර්ථිකයන් වඩා වේගයෙන් වර්ධනය වන්නේ කෙසේදැයි 2015 ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන්ද විමසීමක් කර තිබුණා. එබැවින් අපි සිසු දැරිදැරියන් මේ පිළිබඳව දැනුවත් කිරීමත් කළොත් යෝග්‍ය වේයයි මම මේ අවස්ථාවේදී සිතනවා. ඔව් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය අපිට ආර්ථික වර්ධනය පැහැදිලි කිරීමට යොදා ගන්න පුළුවන් සංකල්පයක්. යම්කිසි නිශ්චිත අවස්ථාවක ආර්ථිකයක් සතු සියලුම සම්පත් පවතින තාක්ෂණයේ යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය සඳහා උපයෝජනය කෙරෙනවා නම් ළඟා කරගත හැකි උපරිම නිෂ්පාදන සංයෝගයන් මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් පිළිබිඹු කරනවා. මෙහිදී අපි උපකල්පන කිහිපයක්ම සිදු කරනවා. ඒක උපකල්පනයක් තමයි කාල පරිච්ඡේදය තුළ සම්පත් සම්භාරයේ නොවෙනස පවතිනවා කියන එක. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තාක්ෂණීය නොවෙනස තියෙනවා කියලත් අපි උපකල්පනය කරනවා. ඊට අමතරව ආර්ථිකයේ තියෙන සම්පත් උපරිමයෙන් උපයෝජනය කරන බවත් ඒ වගේම සම්පත් යොදාගෙන ආර්ථිකයේ භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කරන බවත් අපි උපකල්පනය කරනවා. දැන් මේ රූප සටහනෙන් පෙන්වා තියෙන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මේ ආර්ථිකයේ අපි උපකල්පනය කරනවා භාණ්ඩ දෙකක් පමණයි P සහ Q කියන භාණ්ඩ දෙක පමණයි නිෂ්පාදනය කරන්න කියලා. දැන් ආර්ථිකයක් මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ මත පිහිටා තියෙනවා නම් උදාහරණයක් විදිහට A B හෝ C ලක්ෂ මත පිහිටා තියෙනවා නම් එම ආර්ථිකයේ විසින් සම්පත් පූර්ණ උපයෝජනයක් කරනවා කියලා අපි හඳුන්වනවා. මම මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරොත් උදාහරණයක් විදිහට ආර්ථිකයේ තියෙන B ලක්ෂයේ මත නම් එම ආර්ථිකයේ මගින් P2 සහ Q2 කියන භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කරනවා. ඉතින් මේ ආර්ථිකයට Q
කියන භාණ්ඩේ වැඩිපුර නිෂ්පාදනය කරන්න ඕන නම් ඒ කියන්නේ Q3 ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕන නම් ඒ ආර්ථිකයට සිදු වෙනවා ඔවුන් විසින් නිෂ්පාදනය කරමින් තිබූ P භාණ්ඩයේ ප්‍රමාණය අඩු කරන්න P1 දක්වා ඒ කියන්නේ ඒට හේතුව ඔවුන් සම්පත් පූර්ණ ලෙස උපයෝජනය කරන නිසා යම් භාණ්ඩයක් නිෂ්පාදනය වැඩි කරනවා නම් අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය කිරීම අඩු කිරීමක් සිදු කළ යුතුයි නමුත් යම්කිසි ආර්ථිකයක් මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් ඇතුලේ පිහිටා තියෙනවා නම් උදාහරණයක් විදිහට x කියන ලක්ෂ්‍ය මත පිහිටා තියෙනවා නම් එම ආර්ථිකය සම්පත් ඌන උපයෝජනයක් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආර්ථිකයට Q කියන භාණ්ඩයේ වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන් නම් කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට P කියන භාණ්ඩයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු කිරීමකින් තොරවම ඒ සිදු කරන්න පුළුවන්. ඒ වගේම යම් ආර්ථිකයකට මේ Y කියන ලක්ෂ්‍යයට ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් ඔබ්බේ පිහිටි ලක්ෂ්‍යයකට ගමන් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ විතන් කිරීමක් සිදු කරන්න වෙනවා. ඒ සඳහා එම ආර්ථිකයේ තියෙන සම්පත් සම්භාරයේ වැඩිවීම හෝ තාක්ෂණයේ දියුණු වීම හෝ ඵලදායිතාවයේ දියුණු වීම සිදු විය යුතුයි. මේ කාරණා තුනෙන් එකක් හෝ සම්පූර්ණ වෙනවා නම් තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ විතන්වීමක් සිදු වෙන්නේ. ඊළඟට ඔබ විමසුව ආර්ථික වර්ධනය හා වර්තමාන පරිභෝජනය පිළිබඳව යම්කිසි ආර්ථිකයක් විසින් අනාගත ප්‍රාග්ධන සම්පාදනය වෙනුවෙන් කැප කරනු ලබන වර්තමාන පරිභෝජනයේ ප්‍රමාණය මත තමයි එම ආර්ථිකයේ අනාගත වර්ධනය තීරණය වෙන්නේ. මෙහිදී වර්තමාන පරිභෝජනය සඳහා වැඩිපුර සම්පත් යොදා ගන්න විට අනාගත පරිභෝජනය සඳහා යොදාගත හැකි සම්පත් ප්‍රමාණය එමත් නැත්නම් ආයෝජන ප්‍රමාණය අඩු වෙනවා. එවැනි ආර්ථිකයක ප්‍රාග්ධන තොගය වර්ධනය වෙන්නේ ඉතාමත්ම මන්දගාමීව. ඒ නිසා ප්‍රාග්ධන තොගය අනාගත වෘද්ධියට ඉතාමත්ම වැදගත් සාධකයක් නිසා මේ ආර්ථිකයේ අනාගත ආර්ථික වර්ධනයේ දුර්වල වීමක් සිදු වෙනවා. ඒ වගේම යම්කිසි රටක වර්තමාන පරිභෝජනය සඳහා අඩු සම්පත් ප්‍රමාණයක් යොදාගෙන අනාගතය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් වැය කරනවා නම් ඒ කියන්නේ වර්තමාන පරිභෝජනය කරන්නේ නැතුව ඉතිරි කරන ප්‍රමාණය ඉහළ නම් වල ආයෝජන ශක්තිමත් කරනවා නම් එම ආර්ථිකයේ ප්‍රාග්ධන තොගය වේගෙන් වර්ධනය වෙනවා. එවැනි ආර්ථිකයක විශාල ආර්ථික වෘද්ධියක් හිමි කරගන්න පුළුවන්. මේ රූප සටහනේ පෙන්වනවා වර්තමාන පරිභෝජනය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් යොදා ගන්නා ආර්ථිකයක් සහ වර්තමාන පරිභෝජනය සඳහා අඩු සම්පත් ප්‍රමාණයක් යොදා ගන්නා ආර්ථිකයක්. මෙහිදී ඔබට පළවෙනි රූප සටහනෙන් පේනවා වර්තමාන පරිභෝජනය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් යොදා ගන්නා ආර්ථිකයක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යම්කිසි කාල පරිච්ඡේදයක් තුළදී විතැන්වීම සිදු වෙන්නේ ඉතාමත් සුළු වශයෙන්. නමුත් වර්තමාන පරිභෝජනය සඳහා අඩු සම්පත් ප්‍රමාණයක් යොදා ගන්න ආර්ථිකයක එම කාල පරිච්ඡේදය තුළදීම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ විශාල වශයෙන් විතැන්වීමක් සිදු වෙනවා. ඒට හේතුව තමයි ඔවුන්ගේ ප්‍රාග්ධනය රැස්වීම වේගවත් වීම නිසා ඔවුන්ගේ ආර්ථික වර්ධනය වැඩිවීම. තිරයේ දැක්වෙන පරිදි 2016 ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්‍රයෙන් දක්වා තිබුණා සංසිද්ධීන් කීපයක් හේතුවෙන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වෙනස් වන්නේ කෙසේදැයි කියා පැහැදිලි කරන ලෙස. එහි ආ කොටස වඩාත් හොඳ පොහොර වර්ගයක් අලුතෙන් සොයා ගැනීම. ආ කොටස නිෂ්පාදන ශේෂ්ඨ දෙකෙහිම සේවා නියුක්ත කළ හැකි ශ්‍රම ප්‍රමාණයේ විශාල ප්‍රසාරණයක් හට ගැනීම. ඊ කොටස ලෙස දැඩි ඉඩෝරයක් නිසා වගා කළ හැකි ගොවිබිම් ප්‍රමාණය 10%කින් අඩුවීම. ඊ කොටස ලෙස නිෂ්පාදන පිරිවැය අඩු කරන නව තාක්ෂණයක් රෙදිපිලි කර්මාන්තය තුළ සොයා ගැනීම. මේ එක් එක් සංසිද්ධීන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත් ඕහන්සි මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේදී අපිට උපකල්පනය කරන්නට සිද්ධ වෙනවා මේ ආර්ථිකය තුළ භාණ්ඩ දෙකක් පමණ නිෂ්පාදනය කරන්නේ ඒ V සහ රෙදිපිලි කියන භාණ්ඩ දෙක. අපි ආ කොටස ගැන පළවෙනි සලකා බැලුවොත් වඩාත් හොඳ පොහොර වර්ගයක් අලුතින් සොයා ගැනීම නිසා එම ආර්ථිකයේ වී නිෂ්පාදනය කිරීමට තියෙන හැකියාව වර්ධනය වීමක් සිදු වෙනවා. මෙහිදී ආකීන රූප සටහනෙන් පෙන්වනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ එළියට විතැන්වීමක් සිදු වී තියෙනවා. එහිදී වී නිෂ්පාදනයට තියෙන හැකියාව වර්ධනය වීම පිළිබිඹු වෙනවා. නමුත් රෙදිපිලි නිෂ්පාදනයට තියෙන හැකියාවේ වෙනස් වීමක් නැහැ. එය ඒ ආකාරයෙන්ම පවතිනවා. මීළඟට අපි ආ කොටස පිළිබඳව සලකා බැලුවොත් එහි කියවෙන්නේ නිෂ්පාදන ශේෂ්ත්‍ර දෙකෙහිම සේවා නියුක්ත කළ හැකි ශ්‍රම ප්‍රමාණය විශාල ප්‍රසාරණයක් හට ගැනීම.
ඒ විදිහට ශ්‍රම ප්‍රමාණය විශාල ප්‍රසාරණයක් හටගත්තොත් වී සහ රෙදිපිලි කියන භාණ්ඩ දෙකම වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන්. ආ කියන රූප සටහනේ පැහැදිලි වෙනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ එළියට විතැන්වීමක් සිදු වෙනවා. එහිදී වී සහ රෙදිපිලි කියන භාණ්ඩ දෙකම වැඩිපුර නිෂ්පාදනය කරන්නට පුළුවන් මේ ශ්‍රම බලකාය වැඩිවීම හේතු කරගෙන. ඊ කොටසෙන් සඳහන් වෙන්නේ දැඩි ඉඩෝරයක් නිසා වගා කළ හැකි ගොවිබිම් ප්‍රමාණය 10%කින් අඩුවීම. ඒ කියන්නේ වගා කිරීම සඳහා තියෙන සම්පත් ප්‍රමාණය අඩුවීමක් තමයි සිදු වෙන්නේ. ඒ නිසා වී නිෂ්පාදනය කිරීමේ හැකියාව මේ ආර්ථිකයේ අඩුවීමක් වෙනවා. ඒ නිසා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ අභ්‍යන්තරයේ තමයි විතැන්වීම සිදු වෙන්නේ. මෙහිදී වී නිෂ්පාදනය කිරීමේ හැකියාව පමණයි අඩු වෙන්නේ. රෙදිපිලි නිෂ්පාදනයට කිරීමට තියෙන හැකියාව ඒ ආකාරයෙන්ම පවතිනවා. හතරවෙනි ඒ කියන්නේ ඊ කොටසේ සඳහන් වෙන්නේ නිෂ්පාදන පිරිවැය අඩු කෙරෙන නව තාක්ෂණයක් රෙදිපිලි කර්මාන්තය තුළ සොයා ගැනීම. මෙහිදී නව තාක්ෂණයක් යොදා ගන්නවා කියන්නේ රෙදිපිලි නිෂ්පාදනයට තියෙන හැකියාව වර්ධනය වෙනවා මේ ආර්ථිකයේ. ඒ නිසා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඊ කියන රූප සටහනේ පෙන්වන ආකාරයට එළියට විතැන්වීමක් තමයි සිදු වෙන්නේ. මෙහිදී රෙදිපිලි නිෂ්පාදනයට තියෙන හැකියාව වැඩිවීමක් අපිට දකින්නට පුළුවන්. නමුත් වී නිෂ්පාදනයට තියෙන හැකියාව ඒ ආකාරයෙන්ම පවතිනවා. ඔව් යශෝදා, ඒ වගේම තමයි 2018 වසරේ ආර්ථික ප්‍රශ්න විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙන් විමසීමක් කර තිබුණා සේවා වියුක්ති අනුපාතිකයේ ඉහළ යාම සහ වැඩ කරන වයසේ ජනගහනයේ ඉහළ යාමක් නිසා ආර්ථිකය මත ඇති කරන බලපෑම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය භාවිතා කරමින් වෙන් වෙන්ව පැහැදිලි කරන ලෙස කියලා. මේ පිළිබඳවත් යම් හැඳින්වීමක් කළොත්. හන්සි, ආර්ථිකයක සේවා වියුක්ති අනුපාතිකයක් තියෙනවා කියන්නේ එම ආර්ථිකයේ තියෙන සම්පත් පූර්ණ උපයෝජනයක් සිදු වෙන්නේ නැහැ, ඌන උපයෝජනයක් තමයි සිදු වෙන්නේ. ඒ නිසා එවැනි ආර්ථිකයක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රේ මත නෙමෙයි පිහිටලා තියෙන්නේ. එය එවැනි ආර්ථිකයක් තියෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රේ අභ්‍යන්තරයට වෙන උදාහරණයක් විදිහට ඒ කියන ලක්ෂ්‍ය මත. එවැනි ආර්ථිකයක සේවා වියුක්තිය තවදුරටත් වැඩි වෙනවා නම් සම්පත් ඌන උපයෝජනේ ඉහළ යාමක් තමයි සිදු වෙන්නේ. එවැනි ආර්ථිකයක් ඒ කියන ලක්ෂ්‍යයේ සිට බී වැනි ලක්ෂ්‍යයකට තමයි ගමන් කිරීම සිදු වෙන්නේ. මෙහිදී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ විතැන්වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් වැඩ කරන වයසේ ජනගහනය ඉහළ යනවා නම් එවැනි ආර්ථිකයක භාණ්ඩ දෙකම නිෂ්පාදනය කිරීමට තියෙන හැකියාව ඉහළ යාමක් සිදු වෙනවා. ඒ නිසා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය එළියට විතැන්වීමක් තමයි සිදු වෙන්නේ භාණ්ඩ දෙකම නිෂ්පාදනයේ වැඩිවීමක් නිරූපණය කරමින්. අපි මේ දක්වා ආර්ථික වෘද්ධිය පිළිබඳව හා ඊට දායක වන මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කළා. මෙම ආර්ථික වෘද්ධියේ හිතකර මෙන්ම අහිතකර ප්‍රතිවිපාකත් තිබෙනවා නේද? ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළොත්. හංසි, ආර්ථික වෘද්ධිය හිතකර වගේම අහිතකර ප්‍රතිඵල තියෙනවා. නමුත් ආර්ථික වෘද්ධිය නිසා ඇතිවන හිතකර ප්‍රතිවිපාකවල බලපෑම අහිතකර ප්‍රතිවිපාකවල බලපෑමට වඩා සාමාන්‍යයෙන් වැඩි. ඒ නිසා අපි ආර්ථික වර්ධනය ධනාත්මක සංකල්පයක් විදිහට තමයි සලකන්නේ. ආර්ථික වර්ධනයත් සමගම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒට හේතුව තමයි ආර්ථික වර්ධනය සමග පුද්ගලයන්ට වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පරිභෝජනය කරන්නට අවස්ථාව ලැබීම. මේ නිසා ඔවුන්ට දිළිඳුකම අඩු කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ශ්‍රමයට ඇති ඉල්ලුම වැඩිවීමත් සමගම සේවා නියුක්ති ඉහළ යාමක් සිද්ධ වෙනවා. ආර්ථිකයක් වේගයෙන් වර්ධනය වෙනකොට එම ආර්ථිකයේ ආනයන වලට වඩා අපනයන වර්ධනය වැඩිවීමක් සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක ආර්ථිකයක ගෙවුම් ශේෂය යහපත් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම නිෂ්පාදනය හා ආදායම කියන අංශ දෙකම ඉහළ යාම නිසා රජයකට රාජ්‍ය අයභාරයේ ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ තිබෙන බදු ප්‍රතිශත යටතේම ඔවුන්ට වැඩි බදු ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ විදිහට රජයේ අය ප්‍රමාණය වැඩිවීම නිසා පොදු භාණ්ඩ හා සුබසාධන භාණ්ඩ වඩාත් හොඳින් සැපීමට රජයට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් විදිහට මංවාවත් සකස් කිරීම, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනය වැනි සුබසාධන භාණ්ඩ ලබා දීමට රජයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පුද්ගලයන්ගේ ආදායම ඉහළ යාම හේතු කරගෙන ඉතුරුම් ඉහළ නැංවීමටත් හැකි වෙනවා. එවැනි ආර්ථිකයක ආයෝජනයේ සම්පත් සපයා ගැනීම පහසු වෙනවා. ඒ වගේම දිගින් දිගටම ආර්ථික වර්ධනය සිදු වෙනවා නම් ව්‍යාපාරිකයන්ට විශ්වාසනීයත්වයක් ගොඩ නැගෙනවා ආර්ථික කටයුතු කිරීමට. ඒ නිසා ආයෝජන ශක්තිමත් වෙනවා.
ඒවාගේම තාක්ෂණික වෙනස්කම් ඔස්සේ සමාස සමාජයේම ජීවන රටාවේ හිතකර වෙනස්කම් හටගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සන්නිවේදන සේවා දියුණුවීම ඒවාගේම නවීන තාක්ෂණයේ යොදාගෙන සෞඛ්‍ය සේවා අධ්‍යාපන සේවා ලබා දීම වැනි කාරණා නිසා ජීවන තත්ත්වයේ ඉහළ යාමක් සිදු වෙනවා. ඒවාගේම ආර්ථික වර්ධනයේ අහිතකර ප්‍රතිවිපාකත් තියෙනවා. උදාහරණයක් විදිහට උද්දමනීය ප්‍රවණතා පැන නගිනට ඉඩ තියෙනවා. මෙහිදී ශ්‍රමයේ ඇතුළු නිෂ්පාදන සාධකවල තියෙන ඉල්ලුම වැඩිවීම නිසා උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ හා සේවා වලට ඇති ඉල්ලුම වැඩිවීම නිසා ආර්ථිකයේ සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යාමට ඉඩ තියෙනවා. මීට අමතරව ආර්ථික වර්ධනයේ මූලික අවස්ථාවලදී ආදායම් විෂමතා හට ගැනීමත් සාමාන්‍ය සිද්ධියක්. ඒ කියන්නේ ප්‍රාග්ධන හිමියන්ගේ ආදායම ශ්‍රමිකයන්ගේ ආදායමට සාපේක්ෂව වේගෙන් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒට හේතුව තමයි සේවක වැටු තීරණය වෙන්නේ ගිවිසුම් මතවීම. ඒ වගේම සමහර ආර්ථිකයේ සමහර ප්‍රදේශවල ආර්ථික කටයුතු බහුලව සිදුවෙනවා. නමුත් අනෙක් ප්‍රදේශවල ආර්ථික කටයුතු සුළු වශයෙන් සිදුවෙනවා නම් ප්‍රාදේශීය වශයෙන් ආදායම් විෂමතාවයක් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම ප්‍රචාරණ කටයුතු නිසා අනවශ්‍ය පාරිභෝජන රටාවන් සඳහා යොමු වීමත් අපිට දකින්නට පුළුවන්. මීට අමතරව ආර්ථික වර්ධනය නිසා පාරිසරික ගැටලුත් ඇති විය හැකියි. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ක්ෂය වීම, පරිසර දූෂණය, ඍණ බාහිරතා වගේම පාරිසරික සම්පත් අධිඋපයෝජනය නිසා සම්පත් හායනයන් සිදු විය හැකියි. ඒ වගේම ආර්ථික වර්ධනයේ ආවාසික පිරිවැයකුත් තියෙනවා. මම පෙර සඳහන් කළ ආකාරයට ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න නම් වර්තමාන පරිභෝජනය කැප කිරීමෙන් ආයෝජන වැඩි කිරීම සිදු කළ යුතුයි. ඒ නිසා ආර්ථික වෘද්ධියේ ආවාසික පිරිවැය වන්නේ වර්තමාන පරිභෝජනය අඩුවීම. ඒ වගේම රජයට ලැබෙන ආදායම් වැඩි වුණත් ජනතාවගේ සුබ සාධනයට රාජ්‍යතුරුම් වැය නොකිරීම නිසා පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් නොවීමකුත් සිදුවෙන ඉඩ තියෙනවා. ඔව්, ඒ වගේම තමයි දිගු කාලීනව ආර්ථික වෘද්ධියක් පවත්වා ගැනීම සඳහා රජයකට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියලා දැන ගැනීමත් ඉතාම වැදගත්. මේ පිළිබඳව 2016 ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන්ද පරීක්ෂා කිරීමක් කරලා තියෙනවා. හන්සිමම පෙර සඳහන් කළ ආකාරයටම යටිතල පහසුකම් සංවර්ධනයේ ආර්ථික වර්ධනයට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සඳහා රජයට ගත හැකි ක්‍රියාමාර්ග බොහෝමයි. ඒ වගේම මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම රජය විසින් කළ යුතු කාර්යයක්. මේ නිසා අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි අංශ සඳහා රාජ්‍ය ආයෝජනයන් සිදු කළ යුතුයි. ඒ වගේම ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම ඉතාමත්ම වැදගත් ආර්ථික වෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා. මෙහිදී ශ්‍රී ලංකාව වැනි රටවල්වල ඉතිරි කිරීමේ ප්‍රතිශතය සාමාන්‍යයෙන් අඩු තත්ත්වයක තමයි පවතින්නේ. එනිසා ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම ඉතාමත්ම වැදගත් දිගුකාලීන ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. ඒ වගේම පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයන්වල ආයෝජන ඉහළ නැංවීමත් මෙහිදී වැදගත් වෙනවා. සංවර්ධිත රටවල් පිළිබඳව අපි සලකා බැලුවොත් මූර්ත දළදේශීය නිෂ්පාදිතයෙන් 2.5% වැනි ඉහළාගයක් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කරනවා. නමුත් සංවර්ධනයේ වෙමින් පවතින රටවල්වල එවැනි ආයෝජනය සිදු වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන්ගේ ආර්ථික වර්ධනය පහළ මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම සාර්වාර්ථික ස්ථායීභාවයක් පවත්වා ගැනීමත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ප්‍රවාදනය කිරීමත් රජය විසින් සිදු කළ යුතු කාර්යයක්. මෙහිදී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව වගේ රටවල්වලට රජයට අයවැය සංරෝධක පවතින අවස්ථාවේදී පෞද්ගලික අංශය නිෂ්පාදන කාර්යාවලියට හවුල් කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම අපනයන විවිධාංගීකරණය කිරීම සහ වෙළඳපොළ ගිවිසුම් මගින් ගෝලීය නිෂ්පාදන ජාල සමග අන්තර්ග්‍රහණය කිරීම මගින් අපිට අපනයන ප්‍රවාදනය කිරීමෙන් අපිට දිගු කාලීන ආර්ථික වර්ධනයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම යහපාලනයේ ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා රටේ ආයෝජන දිරිමත් කිරීම සඳහා. ඔහු යශෝදා, අපි ආර්ථික වර්ධනය පිළිබඳව සවිස්තරාත්මකව කතා කළා. ආර්ථික වර්ධනය සමගම කියවෙන තවත් එක් සංකල්පයක් තමයි ආර්ථික සංවර්ධනය කියන්නේ. අපි මීළඟට ආර්ථික සංවර්ධනය කියන්නේ කුමක්දයි කියලා සලකා බලමු.
හංසි මම පෙර සඳහන් කළ ආකාරයට ආර්ථිකයේ විභව නිමැවුම එහෙමත් නැත්නම් නිෂ්පාදන ධාරිතාවයේ ප්‍රසාරණය වීම තමයි ආර්ථික වෘද්ධිය විදිහට හඳුන්වන්නේ. මෙහිදී ආර්ථිකයේ භාණ්ඩ හා සේවා පරිමාවේ එහෙමත් නැත්නම් ආදායමේ හෝ හට ගන්න ප්‍රමාණාත්මක වැඩිවීම තමයි අපි ආර්ථික වෘද්ධියෙන් පෙන්වුම් කරන්නේ. නමුත් සංවර්ධනයේ මගින් පුජ්‍යලයන්ගේ ජීවන මට්ටමේ සිදුවන යහපත් වර්ධනය පෙන්වුම් කරනවා. එමගින් මිනිස් ජීවිතවල ඇතිවන ගුණාත්මක වර්ධනය පිළිබඳව අපි සලකා බලනවා. ඒ නිසා ආර්ථික වර්ධනය පිළිබිඹු කරන්නේ ප්‍රමාණාත්මක පැතිකඩක් පමණයි. නමුත් ආර්ථික වර්ධනයෙන් ඔබ්බට ගිහිල්ලා ආර්ථික සංවර්ධනය මගින් අදහස් කරන්නේ පුජ්‍යලයන්ගේ ජීවිතවල ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම්. ඉහළ මට්ටමක අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් ඒ වගේම නිවාස පහසුකම් හා ඉහළ ආත්මාභිමානයක් ගොඩනගා ගැනීමේ ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම ආර්ථික සංවර්ධනයේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආර්ථික සංවර්ධනය කියන්නේ බහුමාන ක්‍රියාවලිය. ඒ වගේම ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සියලු ජන කොටස් අතර බෙදී යාමෙන් එම ජන කොටස්වල ආර්ථික සමාජීය දේශපාලන හා සංස්කෘතික යන අංශවල ඇතිවන දියුණුවේ හේතුවෙන් තමයි ආර්ථික සංවර්ධනය ඇති වෙන්නේ. විශේෂයෙන්ම කාර්මීකරණයේ වේගවත් වීම, කෘෂිකාර්මිකංශයේ දායකත්වයේ අඩුවීම, වෙළඳ රටාවේ වෙනස්කම්, නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවයේ ඉහළ යාම, නිෂ්පාදන ශිල්ප ක්‍රම සහ තාක්ෂණයේ උසස් වීම, නවීකරණය, ආයතනික වෙනස්කම් සිදුවීම, සමාජීයක සිදුවන ව්‍යුහාත්මක වෙනස්කම් මේ සංවර්ධනයත් සමග. ඔව් යශෝදා, ඔබ දැන් පැවසූ පරිදි ආර්ථික වර්ධනයකින් තොරව ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමට නොහැකි. ඇයි අපි රටක සංවර්ධනය සඳහා ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකන්නේ? සහ ඊට අමතරව සංවර්ධනය සඳහා අවශ්‍ය වෙනත් සාධක තිබෙනවාද යන්න පිළිබඳවත් මීළඟට අපි කතා කරමු. එමෙන්ම ආර්ථික වර්ධනයක් සංවර්ධනය කරා යොමු කිරීමට රජයකට ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මොනවාද කියන්නේ පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී සාකච්ඡාවට බඳුන් කරමු. හංසි, ආර්ථික වර්ධනයෙන් අපි මනින ලබන්නේ යම් කාල පරිච්ඡේදයක් තුළ රටක මූර්ත නිෂ්පාදනයේ සිදුවන අඛණ්ඩ වැඩිවීම. ඒ නිසා මූර්ත නිෂ්පාදනයේ වර්ධනය වීමත් සමගම රටේ නිෂ්පාදන ශක්තියත් වර්ධනය වෙනවා. ඒ අනුව පෙර වර්ෂයට සාපේක්ෂව වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ආර්ථිකයේ නිෂ්පාදනය කරනවා. ඒ නිසා ජනතාවට වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පරිභෝජනය කරන්නට අවස්ථාව ලැබෙන නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ යාමක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම නිමැවුම වැඩි කිරීම සඳහා සේවා නියුක්තියත් ඉහළ යා යුතුයි. මෙහිදී කුටුම්බ ආදායම ඉහළ යාමක් සිදුවෙනවා. ඒ නිසා පුජ්‍යලයන්ගේ ක්‍රය ශක්තිය වැඩිවීම මගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත් සංවර්ධන ක්‍රියාවලියකට ආර්ථික වර්ධනය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒට අමතරව තවත් සාධක ගණනාවක්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සංවර්ධනය සඳහා ආර්ථික වර්ධනයත් සමගම එම ආර්ථික වර්ධනයෙන් සිදුවන ජනතාවගේ ආදායම් ලැබීම් වඩාත් සාධාරණ ලෙස ජනතාව අතර බෙදී යාමක් සිදුවිය යුතුයි. ඒ වගේම ආර්ථික වර්ධනයත් සමග අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජල පහසුකම් වැනි සේවා වැඩිවීමක් සිදුවිය යුතුයි. යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමටත් සුදුසු ජීවන පරිසරයක් පැවතිය යුතුයි. මීට අමතරව සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය තැපැල්, දුරකථන, ප්‍රවාහන පහසුකම්, ඒ වගේම විනෝද සේවා වැනි අංශවල වර්ධනයක් පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව සංවර්ධන ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් අංශයක් තමයි පරිසර සංරක්ෂණයක් පවත්වාගෙන යාම. ඒ වගේම ආර්ථික වර්ධනයක් සංවර්ධනය කරා යොමු කිරීම සඳහා රජයට විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි. රටක භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ ගියත් සාමාන්‍ය ජීවිතයේ ගුණාත්මක බව අනිවාර්යයෙන්ම වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික වෘද්ධියත් සමගම රටේ ඉතුරුම් හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම රජය විසින් සිදු කළ යුතු දෙයක් දිගු කාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට. ඒ වගේම අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ ඉහළ නැංවීම වගේම දේපල අයිතිවාසිකම් හා දේශපාලන ස්ථාවර භාවයේ තහවුරු කිරීමත් ඉතාමත්ම වැදගත්. වෙළඳාම නිර්වාදීකරණය කිරීම වගේම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා කෙරෙන ආයෝජන වැඩි ඉහළ නැංවීමත් රජය විසින් ගත හැකි ප්‍රතිපත්ති කිහිපයක්. ඔව් යශෝදා, ආර්ථික වෘත්තිය සමගම ආර්ථිකයක ව්‍යුහය වෙනස් වන ආකාරය පිළිබඳව සහ මෑත කාලයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යුහය පිළිබඳවත් දැන් අපි සාකච්ඡා කරමු. හංසි, ආර්ථික සංවර්ධන ක්‍රියාවලියත් සමගම ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිදු වෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන ව්‍යුහයේ වෙනස්කම්, ඒ වගේම සේවා නියුක්තියේ වෙනස්කම්,
විදේශ වෙළඳාම් ව්‍යුහයේ වගේම වෙළඳපළ ව්‍යුහයේත් වෙනස්කම් අපිට දකින්න ලැබෙනවා. ඊට අමතරව ජීවන තත්ත්වයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව වැඩිදුරටත් කතා කළොත් නිෂ්පාදන ව්‍යුහයේ වෙනස්කම් ඇති වෙනවා සංවර්ධනයේ සමගම විශේෂයෙන් කෘෂිකර්මාන්තයෙන් දළදේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය ක්‍රමයෙන් අඩු වී ගිහින් කර්මාන්ත හා සේවාංශයන්ගෙන් ලැබෙන දායකත්වය වැඩි වෙනවා. මෙම රූප සටහන් දෙකෙන් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ මූලික දළදේශීය නිෂ්පාදිතයේ 1990 සහ 2017 වසරවල 1990 දී කෘෂිකාර්මික අංශයේ මගින් මූලික දළදේශීය නිෂ්පාදිතයට දක්වන ලද දායකත්වය 126%කට වැඩි. නමුත් 2017 වන විට මෙම දායකත්වය 106.9%ක් දක්වා අඩුවීමක් දකින්න ලැබෙනවා. නමුත් සේවා අංශයෙන් ලැබෙන දායකත්වය 1990 දී 147.7%ක් වෙනවා. නමුත් 2017 වන විට මෙම අංශයෙන් ලැබෙන දායකත්වය 56%කටත් වඩා වැඩි වී තියෙනවා. ඒ වගේම සේවා නියුක්තියත් අපිට වෙනස්කම් දැක ගන්නට පුළුවන්. කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිය පහළ යනවා. කෘෂිකාර්මික අංශයෙන් දළදේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයේ අඩුවීමත් සමගම 1990 දී මුළු සේවා නියුක්තියෙන් 46.8%ක් යෙදී සිටියේ කෘෂිකාර්මික අංශයේ. නමුත් 2018 වන විට මුළු සේවා නියුක්තියෙන් 25%ක් පමණයි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලී සිටියේ. නමුත් සේවා අංශයේ නියැලී සිටි සේවා නියුක්තිය 33.8 සිට 46.6 දක්වා වැඩිවීමක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම විදේශ වෙළඳාම් ව්‍යුහයේත් වෙනස්කම් ඇති වෙනවා. නිෂ්පාදන ව්‍යුහයේ හටගන්නා වෙනස්කම් වලට සමගාමීව කාර්මික අංශයේ වැදගත්කම වැඩි වීම හේතුවෙන් කාර්මික අපනයන වලට ලැබෙන වැදගත්කම ඉහළ යනවා. 1990 දී ශ්‍රී ලංකාවේ අපනයන වලින් 54%ක් පමණයි කෘෂිකාර්මික අපනයන. නමුත් 2017 වන විට කාර්මික අපනයන 75%ක් පමණ වෙනවා. නමුත් කෘෂිකාර්මික අපනයන 1990 දී 138%ක් වුණා. එය 24.4%ක් දක්වා අඩු වෙලා තියෙනවා 2017 වෙන විට. ඒ වගේම ආනයන ව්‍යුහයේත් වෙනස්කම් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම අන්තර් හා ආයෝජන භාණ්ඩ මගින් පාරිභෝගික භාණ්ඩ විතැන් වීමක් සිද්ධ වෙනවා. 1990 දී ශ්‍රී ලංකාවේ ආනයන වලින් 26.4%ක් පාරිභෝගික භාණ්ඩ. නමුත් 2017 වන විට පාරිභෝගික භාණ්ඩ වලින් ආනයන වලට දක්වන දායකත්වය 21.5%ක් දක්වා අඩුවීමක් සිදු වී තියෙනවා. ඒ වගේම රටක ආර්ථික වර්ධනයත් සමගම පුජ්‍යල ආදායමේ වෙනස්කම් ඇති වෙනවා. ඒ සමගම පාරිභෝගික ඉල්ලුමෙහිද වෙනස්කම් හටගන්නවා. මෙම වගුවෙන් පෙන්වා තියෙන්නේ පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණ මාලාව පදනම් කරගෙන පාරිභෝගික වියදම එක් එක් අවශ්‍යතා සඳහා වෙන් වුණේ කොහොමද කියන එක. 1953 දී පාරිභෝගික වියදමෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් වැය කෙරුණේ ආහාර සඳහා. නමුත් 2016 වන විට ආහාර සඳහා මුළු වියදමෙන් 34%ක් පමණයි වැය කිරීම සිදු වුණේ. නමුත් ආහාර නොවන අවශ්‍යතා සඳහා දරන වියදම වැඩි වීමක් සිද්ධ වෙලා තියෙනවා 2016 වන විට. විශේෂයෙන්ම නිවාස, ඒ වගේම ප්‍රවාහන හා සන්නිවේදන සේවා සඳහා වගේම අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩි වියදමක් දරනවා 2016 වසර වන විට. ඒ වගේම ජීවන තත්ත්වයේ වෙනස් වීමකුත් සිද්ධ වෙනවා. මෙම වගුවෙන් දක්වා තියෙන මානව සංවර්ධන දර්ශකය පිළිබඳ තොරතුරු සමගම ජීවන තත්ත්වයේ මැන බලන්න අපිට භාවිතා කළ හැකි සංරචක කිහිපයක්. 2002 දී මානව සංවර්ධන දර්ශකය ශ්‍රී ලංකාව සඳහා 0.741 වුණා. 2017 වන විට මේ අගේ 0.77 දක්වා ඉහළ යාමක් සිදුවෙලා තියෙනවා. ඒ අනුව 2002 වසරේදී රටවල් 188ක් අතරින් ශ්‍රී ලංකාව 89 වෙනි ස්ථානයේ සිටියත් 2017 වන විට ශ්‍රී ලංකාවට 76 වෙනි ස්ථානයට පැමිණීමට හැකි වෙලා තියෙනවා. එයින් නිරූපණය වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයේ ජීවන තත්ත්වයේ උසස් වීම. ඒ වගේම වෛද්‍යවරයෙක් සඳහා සිටින පුජ්‍යලයන් ගණන 2002 දී 2300ක් වෙනවා. නමුත් මෙය හරි අඩකින් අඩු වෙලා තියෙනවා 2017 වන විට. ඒ කියන්නේ වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා ජනගහනයේ වැඩිවීමට සාපේක්ෂව. ඒ වගේම රජයේ පාසල්වල ගුරු ශිෂ්‍ය අනුපාතයේත් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා 2017 වන විට.
විදුලි බල ප්‍රවේශයේ විදුලි බලයේ සඳහා ඇති ප්‍රවේශයේ සීට 99%කටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දුරකථන ඝනත්වය පිරිසිදු පානීය ජල පහසුකම් සඳහා ප්‍රවේශය මේ පසුගිය අවුරුදු වල විශාල වශයෙන් වර්ධනයක් දක්නට ලැබෙනවා. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණේ තමයි 2002 වසර වන විට දරිද්‍රතාවය ශ්‍රී ලංකාවේ 22.7% වැනි ඉහළාගයක පැවතුනේ. නමුත් 2017 වන විට මෙම අගය 4.1% දක්වා පහළ බැසීමක් සිදු වෙලා තියෙනවා. ඔව් යශෝදා, මේ හා සම්බන්ධ තවත් ගැටලුවක් 2014 වසරේ ප්‍රශ්න පත්‍රයෙන්ද විමසීමක් කර තිබුණා. එනම් ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ඉහළ වර්ධනයක් ඇතිකර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව. ඒ පිළිබඳවත් අපේ සිසු දරුදැරියන් දැනුවත් කිරීමක් කළොත්. හන්සි, කර්මාන්ත අංශයේ වර්ධනයක් ඇතිකර ගැනීමට අපි ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයෙන් ඉවත් වෙලා අගේ දාමේ ඉහළ වටිනාකමක් සහිත ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොමු විය යුතුයි. මෙහිදී ඉහළ තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය ශක්තිමත් කිරීම වගේම උචිත පරිශ්‍රණ හා සංවර්ධන ක්‍රියාවලිය ආධාරයෙන් නවෝත්පාදනයන් හඳුන්වා දීම සිදු කර යුතු වෙනවා. ඒ වගේම සම්ප්‍රදායික නොවන අංශ වෙත නිෂ්පාදන පදනම පුළුල් කිරීම සඳහා තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය හා නැනෝ තාක්ෂණය ආදී දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කිරීමත් අත්‍යවශ්‍යයි. මීට අමතරව කර්මාන්ත පරිෂද මූලික නිෂ්පාදන සංවර්ධන ක්‍රමෝපායක් ඇති කිරීම ශ්‍රී ලංකාව වගේ රටවල්වලට යෝග්‍ය වෙනවා. සමජාතීය භාණ්ඩ එකම පරිශ්‍රයක් තුළ නිපදවීම මගින් පෙර හා පසු සම්බන්ධතා ඔස්සේ වාසි ලබා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පරිමාණානුකූල පිරිමැසුම් ඇතිකර ගැනීමට මෙහිදී ඉඩ ප්‍රස්ථා සැලසෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තංශයේ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම කර්මාන්තංශය දියුණු කිරීමට පිටුවහලක් වෙනවා. කර්මාන්ත වර්ධනය සඳහා පහසුකම් සපයන ව්‍යාපාර සංවර්ධන සේවාවන් සහ යටිතල පහසුකම් පුළුල් කිරීමත් වැදගත්. ඒ වගේම ප්‍රාග්ධන සම්පාදන මූලාශ්‍ර සුලභ කිරීම සහ ඒ සඳහා වන පිරිවැය අවම කිරීමත් කර්මාන්තංශයේ වර්ධනයට හේතු වෙනවා. මෙහිදී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් කර්මාන්තංශයට මූල්‍ය පහසුකම් සපයා දීම වගේම පොලි අනුපාත අඩු කිරීම මගින් පිරිවැය අඩු කිරීමට හැකියාව ලැබෙනවා. ඔව් යශෝදා, රටක සංවර්ධනය මැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් විවිධ මිනුම් ක්‍රම අප භාවිතා කරනවා. එමෙන්ම ප්‍රතිශේෂ ආදායම මත පදනම්ව රටවල් වර්ගීකරණය කිරීමක්ද සිදු කරනු ලබනවා. මේ පිළිබඳවත් අපේ සිසු දරුදැරියන් දැනුවත් කිරීමක් කළොත්. හන්සි, සංවර්ධනය මැනීම සඳහා අපිට දාර්ශනික ගණනාවක් භාවිතා කරන්න පුළුවන්. අපිට මේ දාර්ශනික කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්, ආර්ථික දාර්ශනික හා සංයුක්ත දාර්ශනික වශයෙන්. විශේෂයෙන්ම ප්‍රතිශීෂ දළ ජාතික ආදායම, ඒ වගේම දළ දේශීය හා දළ ජාතික ආදායමේ වර්ධනය, දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික වර්ධනය, ඒ කියන්නේ කෘෂිකාර්මික කාර්මික හා සේවා අංශවල ආංශික වර්ධනය, දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතිය වැනි ආර්ථික දර්ශක අපිට භාවිතා කරන්න පුළුවන් සංවර්ධනය මැනීමට. මීට අමතරව ඉතිරි කිරීම්, ආයෝජන, උද්ධමනය වැනි දර්ශකත් අපිට සංවර්ධනය පැහැදිලි කිරීමේදී යොදා ගන්න පුළුවන්. සංයුක්ත දාර්ශක විදිහට අපිට මානව සංවර්ධන දාර්ශකයත්, සන්තුෂ්ටි දාර්ශකයත් භාවිතා කරන්න පුළුවන්. ලෝක බැංකුව විසින් ප්‍රතිශීෂ දළ ජාතික ආදායම පදනම් කරගෙන රටවල් වර්ගීකරණයක් කරනු ලබනවා. 2012 වසරේ වර්ගීකරණයට අනුව අඩු ආදායම් රටවල් විදිහට සලකන්නේ ප්‍රතිශීෂ දළ ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 975ක් හෝ ඊට වඩා අඩු රටවල්. ඒ වගේම පහළ මැදි ආදායම් රටවල් විදිහට සැලකෙන්නේ ප්‍රතිශීෂ දළ ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 976 සිට 3855 දක්වා වෙන රටවල්. ඉහළ මැදි ආදායම් රටවල් විදිහට සැලකෙන්නේ ඇමරිකානු ඩොලර් 3856 සිට 11905 දක්වා ප්‍රතිශීෂ ආදායමක් ඇති රටවල්. ඉහළ ආදායම් රටවල් වෙන්නේ ඇමරිකානු ඩොලර් 11906කට වැනි 906කට වඩා ප්‍රතිශීෂ දළ ජාතික ආදායමක් ඇති රටවල්. ඉතින් ශ්‍රී ලංකාව පිහිටා තියෙන්නේ පහළ මැදි ආදායම් රටවල් සහ ඉහළ මැදි ආදායම් රටවල් අතර, ඇත්තටම ඉහළ මැදි ආදායම් රටවල් කාණ්ඩයට ඉතාමත්ම ආසන්නයේ. ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්ද මේ රටවල් වර්ගීකරණයට යොදා ගන්න ආදායම් කඩයිම් සංශෝධනය වීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම විනිමය අනුපාත, ඒ වගේම ක්‍රය ශක්තිය පිළිබඳව සලකා බැලීමේදී 2017 වර්ගීකරණයත් මේ තිරේ දක්වා තිබෙනවා.
ඒවාගේම සංවාධනය මැනීම සඳහා ආර්ථික දාශක යොදා ගැනීමෙන් යම් යම් ඌනතා ඇතිවීමක් සිදු වෙන්න පුළුවන්. ඒට හේතුව තමයි ආර්ථික දාශක ගණනය කිරීම සඳහා ජාතික ආදායම් දත්ත යොදා ගන්නා නිසා එම ආර්ථික දාශක වලින් සංවාධනය අපිට සාර්ථක ලෙස මනින්නට නොහැකි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් භාණ්ඩවල ගුණාත්මක තත්ත්වයේ හටගන්නා වෙනස්කම් මේ ආර්ථික දාශක වලින් පැහැදිලි වෙන්නේ නැහැ. ඒට හේතුව ජාතික ආදායම් දත්තවලට භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳව සලකා බැලෙන්නේ නැහැ. ජාතික ආදායම් දත්තවලින් බලන්නේ ප්‍රමාණාත්මක වර්ධනය පමණයි. නමුත් ආර්ථික සංවර්ධනයේදී අපි පුජ්‍යලයන්ගේ ජීවන තත්ත්වයේ ඇති වෙන ගුණාත්මක වර්ධනය පිළිබඳව සලකා බලනවා. ඒ වගේම වෙළඳපළ ගනුදෙනු වලට පාත්‍ර නොවන ඵලදායී ආර්ථික කටයුතු වල එකතු කළා ගියන් ජාතික ආදායම් දත්තවලට ඇතුළත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ගෘහණියන් විසින් තමන්ගේ කුටුම්බයේ ජීවන තත්ත්වය වැඩි කිරීමට දක්වන දායකත්වය ජාතික ආදායම් දත්තවලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික දාශක මගින් සංවර්ධනයේ සාර්ථක ලෙස මැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම සුබ සාධනයට අහිත කරවන අවගුණ භාණ්ඩ නිෂ්පාදන ජාතික ආදායම් දත්තවලට එකතු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට දුම් වැටි මත්පැන් ආදී නිෂ්පාදනය නිසා ආර්ථික දාශක වලින් ඉහළ ආර්ථික වර්ධනයක් අපිට පෙන්눔 කරන්න පුළුවන්. නමුත් එවැනි භාණ්ඩ වැඩියෙන් භාවිතා කිරීම නිසා ඇතිවන සෞඛ්‍යමය ගැටලු නිසා එය සංවර්ධනයට බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා ආර්ථික දාශක වලින් සංවර්ධනය පැහැදිලි වීම දුර්වල වෙනවා. ඒ වගේම නිෂ්පාදනය නිසා හටගන්නා ස්වභාවික සම්පත් ක්ෂය වීම හා පරිසරයට සිදුවන හානි පිළිබඳව ජාතික ආදායම් දත්තවල ගණනය කෙරෙන්නේ නැහැ. ඒ නිසා සංවර්ධනයේදී අපි වැදගත්ම අංශයක් තමයි ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම. ඒ නිසා ඒ අංශය පිළිබඳව ආර්ථික දාශක වලින් පෙන්눔 කෙරෙන්නේ නැහැ. ඒ වගේම ආදායම් බෙදී යන ආකාරයත් පිළිඹු වෙන්නේ නැහැ ආර්ථික දාශක වල. නමුත් සංවර්ධනයේදී අපි බලාපොරොත්තු වෙනවා ආදායම සාධාරණ ලෙස බෙදී යයි කියලා. සංයුක්ත දර්ශක සංවර්ධනය මැනීම සඳහා යොදා ගන්නා බව ඔබ මීට ඉහතදීත් පැහැදිලි කළා. ඒ අතරින් ඉතාම වැදගත් දර්ශකයක් තමයි මානව සංවර්ධන දර්ශකය. මේ පිළිබඳවත් අපේ දූල පුතාලාට දැනුවත් කිරීමත් කළොත් හොඳයි කියලා මම හිතනවා. හන්සි, සමාජ ආර්ථික සංවර්ධනය මැනීම සඳහා යොදා ගන්න දර්ශකයක් තමයි මානව සංවර්ධන දර්ශකය කියන්නේ. 1990 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තමයි මේ මානව සංවර්ධන දර්ශකය හඳුන්වා දෙනු ලැබුවේ. මානව සංවර්ධනයේ මූලික පැතිකඩ තුනක් වන සෞඛ්‍ය සම්පන්නව දිගු කලක් ජීවත් වීම, දැනුම් මට්ටම හා ජීවන තත්ත්වය මැන බැලෙන සංයුක්ත දර්ශකයක් මෙය. ඒ වගේම මෙම මානව සංවර්ධන දර්ශකය සඳහා අපි දර්ශක කිහිපයක් භාවිතා කරනවා. උපදේදී ජීවිත අපේක්ෂාව, මෙයි මැන බලන්නේ සෞඛ්‍ය සේවා වගේම පෝෂණ තත්ත්වය. ඒ වගේම වැඩිහිටි සාක්ෂරතාවය සහ ප්‍රාථමික, ද්විතීක හා තෘතීය අධ්‍යාපනයට ඇතුළත් කර ගැනීමුත් දර්ශකයක් විදිහට භාවිතා කරනවා. තුන්වෙනි දර්ශකයේ විදිහට භාවිතා කරන්නේ ක්‍රේශාක්ති සාමයට ගලපන ලද ඒක පුජ්‍යල දළදේශීය නිෂ්පාදිතය. මානව සංවර්ධන දර්ශකයේ මේ සූත්‍රයෙන් පෙන්වා දෙන ආකාරයට තමයි ගණනය කිරීම සිදු වෙන්නේ. මෙහිදී එක් එක් රටවල් වලට අයත් වෙන සත්‍යාගය වගේම ඒ නියදී තියෙන රටවල් වල අවමාගයත් උපරිමාගයත් සලකා බැලුව තමයි මානව සංවර්ධන දර්ශකයේ සකස් කෙරෙන්නේ. මේ වගුවෙන් පෙන්වන්නේ රටවල් වල මානව සංවර්ධන දර්ශකයේ කොහොමද 2017 වසරේදී පැවතියේ කියලා. නෝර්වේ රාජ්‍ය තමයි මානව සංවර්ධන දර්ශකයේ සැලකීමේදී ඉහළම තැන පැවතුනේ. විශේෂයෙන්ම සිංගප්පූරුව, ඇමරිකානු එක්සත් ජනපදය වගේ රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනවා. රටවල් 188ක් අතරින් ශ්‍රී ලංකාව 76 වෙනි ස්ථානයේ තමයි සිටින්නේ මානව සංවර්ධන දර්ශකයට අනුව. නමුත් ශ්‍රී ලංකාව චීනය, ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් වලට වඩා ඉදිරියෙන් සිටිනවා මානව සංවර්ධනය සැලකීමේදී. ඔව් යශෝදා, රටක සංවර්ධනය මැනීම සඳහා දිගු කාලයක සිට භාවිතා කළේ ප්‍රතිශේෂ ආදායමයි. නමුත් ප්‍රතිශේෂ ආදායමට වඩා මානව සංවර්ධන දර්ශකයේ යෝග්‍ය බව සලකනු ලබනවා. එසේ වීමට හේතු මොනවාද කියලා පැහැදිලි කරන ලෙස මම යශෝදාගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව පසුගිය විභාග ප්‍රශ්නපත්‍රයකින්ද විමසීමක් කර තිබුණා.
ඔවුහන්සේ ආර්ථික සංවර්ධනය මැනීම සඳහා ප්‍රතිශේෂ ආදායමට වඩා මානව සංවර්ධන දාර්ශනිකේ වඩා යෝග්‍යයි. ඒට හේතුව තමයි මූල්‍ය සමහර අගයක් වන ප්‍රතිශේෂ ආදායම් මට්ටම සංවර්ධන ක්‍රියාවලී ඉතා පටු පැතිකඩක් තමයි පෙන්වන්නේ. මානව සංවර්ධන දාර්ශනිකය අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය, ජීවන තත්ත්වය යන සංරචක රාශියක් ඇති කර දක්වන සංයුක්ත මිනුමක්. ඒ වගේම ප්‍රතිශේෂ ආදායම් මට්ටම මගින් රටවල් සංසන්දනය කිරීමේදී ඒ රටවල්වල ජීවන මට්ටම්වල තියෙන වෙනස්කම් පිළිබඳව අපි එළඹෙන නිගමනයන් නොමග යවන සුළු ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම මිනිසාට තේරීම් කිරීමට ඇති නිදහස පුළුල් කිරීම මානව සංවර්ධනයේ අත්‍යවශ්‍ය ලක්ෂණයක්. නමුත් ප්‍රතිශේෂ ආදායම් මගින් මේ පැතිකඩ පැහැදිලි වෙන්නේ නැහැ. අප පසුගිය කාලයේ කතා කළ තවත් වැදගත් සංකල්පයක් තමයි තිරසාර සංවර්ධනය. යශෝදා, තිරසාර සංවර්ධනය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද සහ ඒහා බැඳුණු ප්‍රාග්ධන ස්වරූප මෙන්ම එහි අරමුණු පිළිබඳවත් කෙටි හැඳින්වීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා. හංසි, තිරසාර සංවර්ධනය කියලා කියන්නේ සියලු ප්‍රජාවගේ පැවැත්ම රඳා පවතින සම්පත් පදනමට හා දිවි පැවැත්මට මෙන්ම ඊට උපකාරී වන පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි ආර්ථික, සමාජීය, විනෝදාත්මක අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සම්පත් කළමනාකරණය කිරීම මගින් ඇති කරගන්නා දියුණුවයි. මෙහිදී තිරසාර සංවර්ධනයේ ප්‍රධාන පැතිකඩ තුනක් තියෙනවා. පාරිසරික, සමාජීය හා ආර්ථික කියන පැතිකඩවල් තුන. ආර්ථික සංවර්ධනය පිළිබඳව සැලකීමේදී අපි ආර්ථික ස්ථායීතාවය, ආර්ථික කාර්යක්ෂමතාවය වගේම ආර්ථික වෘද්ධිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. පාරිසරික සංවර්ධනයේදී අපි බලන්නේ ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත් කාර්යක්ෂම උපයෝජනය කිරීමත්, ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් සුරක්ෂිත කිරීමත්. සමාජ සංවර්ධනයේදී අපි බලන්නේ සමාජ සාධාරණත්වය, ඒ වගේම සහභාගීත්වය, සහජීවනය වැඩි කිරීම. මේ හා සම්බන්ධයෙන් අද මැදිරියට පැමිණිලා අපේ දූල පුතාලව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය යශෝදා සේනාධීර මහත්මියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් එකතු වුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවටත්, සම්බන්ධීකරණයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියසටත් මෙවන් හරවත් වැඩසටහනක් අප දුවා දරුවන්ට ගෙනීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවයටත් මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේ දූල පුතාලට ඔවුන්ගේ කඩඉම ඉතාමත් විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්නයි ප්‍රාර්ථනා කරමින් මෙම වැඩසටහන මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.